මනස්කාත වල නම් ඉන්නපා ආපි බුදුන් වඳින අය අපි පිරිත් කියන අය එහෙම කියලා මාස්ක් එක ගලවලා විසික් කරලා වැඩ කරොත් එහෙම අත් දෙක සෝදගන්නේ නැතුව වැඩ කරොත් දුර තියාගන්නේ නැතුව වැඩ කරොත් අනතුර තමන්ගේ ගාවට එන්න පුළුවන් බණ අහන අය පිරිත් කියන අය භාවනා කරන අය ඕවා වැඩක් නැහැ ලෙඩවලට එහෙනම් බුදුරජාණන් වහන්සේටත් ලෙඩ වෙන එක නවතින්න එපා උන්වහන්සේ බුදුම වෙලා නිහිටි උන්වහන්සේගේ ලෙඩ නූනේ හිත විතරයි මොකද උන්වහන්සේ බුදු වෙලා නිසා බුදුහාමුදුරුවන්ගෙත් ඇඟ ලෙඩ වුණා ලෝහිත පක්ඛන්දිකා රෝගය ලේ අතිසාරය කියලා භයානක ලෙඩක් ඇතුණු බුදුහාමුදුරන්ට ඊළඟට ගත්තාම පිටේ අමාරුවක් ඔළුවේ කැක්කුමක් එහෙම තථාගතයන් වහන්සේට තිබිලා තියෙනවනේ ඉතින් උන්වහන්සේ දේශනා කරපු ධර්ම කොටස සජ්ජායනා කර කර හිටියා කියලා අපිට ලෙඩ හැදෙන්නේ නැතුව තියෙද? ත්‍රිත්ව විදියට අපි ධර්මයේ සජ්ජායනා කරන්නේ නේ. උන්වහන්සේට හේවණක් වුණා කියලා බෝධින් වහන්සේ ඒ බෝධියට වැඳ වැඳ හිටියට අපි රැකෙයිද? දොස්තර මහතුරු රැකෙන්න කියපුවා කරන්නේ නැතුව හිටියෝ. එහෙනම් ඔබ හැම කෙනෙක් දැනුම ලබා ගන්න මම රැකෙන්නේ කොහොම හිටියොත්ද කියලා දැනුම ලබා ගන්න මම නොරැකෙන්නේ කොහොම හිටියොත්ද මගේ දේවල් රැකෙන්නේ කොහොම මම කටයුතු කරොත්ද මගේ දේවල් පිරිහිලා විනාශ වෙලා යන්නේ කොහොම කටයුතු කළොත්ද මම මෙලව රැකෙන්නේ කොහොම කටයුතු කළොත්ද මම පරලොවදී ආරක්ෂිත වෙන්නේ කොහොම කටයුතු කළොත්ද නිර්වාණය මාර්ගයනේ ප්‍රශ්නය හේතුව පිළිතුර හොයාගන්න මාර්ගය සමාධිත්‍යනේ එතකොට අපි අනාරක්ෂිත බව තමයි ප්‍රශ්නය ඊළඟට හොයාගන්න ඕනේ මොකද අනාරක්ෂිත වෙන හේතුව ආරක්ෂිත වීම තමයි උත්තරය ඊළඟට හොයාගන්න ඕනේ මොකද ආරක්ෂාව ලැබෙන මාර්ගය දුක්ඛ සමුදය නිරෝධ මග්ග ඒකම විදුලි බල මණ්ඩලයට ගෙනාවන් අර විදිහට කියන්න පුළුවන් නේ අනාරක්ෂිත බවට හේතුව ආරක්ෂාව ලැබෙන හේතුව ක්‍රමය මාර්ගය හේතුඵල ධර්මී තියෙන්නේ නේ පටිච්ච සමුප්පාදි තියෙන්නේ එතන චතුරාර්ය සත්‍යෙම තමයි එතන තියෙන්නේ තේ ඥානය දිනු කරන්නේ නැතුව මොන ක්‍රමයක්වත් මම දන්නේ නැහැ කෙනෙකුට රැකවරණයක් දෙයි අපිට පිරිතෙන් රැකවරණයක් ලැබෙන්නෙත් මොලේ ඇතුව වැඩ කරොත් විතරයි. බෝධි පූජාවෙන් ආශිර්වාදාත්මක දෙකින් රැකවරණයක් ලැබෙන්නෙත් අපේ සති සම්පජඤ්ඤයෙන් හිටියොත් විතරයි.